සුබ දවසක් ස්පෝට්ස් ෝක්විත් ලයි ටඩිකේ වැඩසටහනින් අද මගතක් එකතු වෙනවා සුවිශේෂ පුද්ගලේ මුගේ නම ඩිලන්ත මාලගම ශ්‍රී ලංකාවේ නම ලෝකට ගෙන ගිය දාවන් ශූරයා කවුරු දන්නවා ඩිලන්ත මාලගම කියන නම කියූ පමණි. ඉතින් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ ඩිලන්ත මාලගම කියන චරිතය කොයි වගේද මේ ඩිලන්ත මාලගම කියන කෙනාද මේ දවසල මොනාද කරන්න කියලා. ඉතින් අපි අහමු ඩිලන්තයි මොනාද මේ දවසල වෙන්නේ? මේ දවසල මල්ලේ ඇත්තටම දැන් දවස් තුනකට කලින් තමයි ආවේ ලංකාවට ඇවිල්ලා ආයේ ඊළඟට විශ්වෙන්ද ආපෝ යනවා. මොකද ඊට පස්සේ තියෙන්නේ ඉතාලියේ මිසානෝල තියෙනවා ලැම්බෝගිනි රේස් දෙකක්. ඒක 23යි 24. ඒකින්ද විශ්වෙන්ද ආපෝ පිටත් යනවා. විශ්වෙන්ද පිටත් යන්නේ මොන තරගයකටදයි? ලැම්බෝගිනි සුපර් ට්‍රොෆියෝ මේ යුරෝපියන් චැම්පියන්ෂිප් එකට. ඒකේ රේස් දෙකක් තියෙනවා 23යි 24යි තියෙනවා. මොකද මේ ඇක්සිඩන්ට් එකක් වුණා කියලා ආරංචි වුණා. අපි දැක්කා ඒ ඇක්සිඩන්ට් එක. මොකද මේ පසුගිය දවස්වල වෙච්ච ඇක්සිඩන්ට් එක? අන්තිම රේස් එක තිබ්බේ මල්ලේ එංගලන්තේ සිල්වර් ස්ටෝන් සර්කිට් එකේ. ඒකදී දෙවෙනි ක්වොලිෆයින් වලදී මේ ඇක්සිඩන්ට් වුණා. ඒක උනේ මගේ වැරද්දක් වුණා. මොකද මේ කෝනරින් එලිටෙද්දී ස්පීඩ් එක වැඩි වුණා. ඉතින් එකෙන් මේ අපි ස්ලික් ටයර්ස් කියන්නේ කට්ට නැති ටයර්ස් තමයි ඩ්‍රයිව් වලට දාන්නේ. ඉතින් ඒ ගිය ස්පීඩ් එක වැඩි වෙලා මම තනකොළ වලට ගියා. ඉතින් එක ටයරක් තනකොළට ගියාම ස්ලිප් වුණා. ඉතින් කැරකලා ගිහිල්ලා වැදිලා බැරි එක වැදිලා කාරක ඉතින් ගොඩක් ඩැමේජ් වුණා. ඒකල චැසිය එකත් අද වුණා. පස්සේ හැබැයි කාර් එක හදලා දැන් දවස් තුනකට හතරකට කලින් මේ ඉතාලියේදී මිසාන සර්කිට් එක මම ආපහු ටෙස්ට් කරා. ඉතින් කාර් එක ආපහු යථා තත්ත්වයට අල්ලලා තියෙනවා. අපි සෝෂල් මීඩියා වලින් දැක්කා අපේ ශ්‍රී ලාංකික ජනතාව ගොඩක් ඒ කියන්නේ කණගාටු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩිලන්ත මාලගමුවට මේ අපේ ලංකාවේ නම පිටරටට ගෙන ගිහුව ජාත්‍යන්තරයට ගෙන ගිහුව ක්‍රීඩකයාට වෙච්ච දේ ගැන ඒ නිහතමානී ශ්‍රී ලාංකිකත්වය නිහතමානී ශ්‍රී ලාංකිකයෝ ගැන ඩිලන්ත මාලගමුව කියන කෙනාට ඒ චරිතයට මොකද කියන්න තියෙන්නේ? අත්‍යවශ්‍යමට මම කියනවා වගේ ලෝකෙින් වාසනාවන්තය වගේම සන්තෝෂෙම ජීවත් වෙන ක්‍රීඩකයෙක් මම. මොකද ඊට හේතුව තමයි මේ ලංකාවේ නිහතමානී ශ්‍රී ලංකෙන් හම්බෙන ආදරය ඒ වගේම ඒකට තියෙන ආශිර්වාදය. මම දන්නේ ලෝකෙ කිසිම ක්‍රීඩකයෙකුට එහෙම හම්බ වෙන්නේ නැති කියලා. ඉතින් ඒ ගැන මම කිව්වා වගේ මගේ මේ අවුරුදු 38ක රේසින් ජීවිත කාලේ වැඩියෙන්ම මට උදව් කරේ නිහතමානී ශ්‍රී ලාංකිකයෝ. ඉතින් හැමදාම මම ඒකට තරම ආදරේ. ඒ වගේම නායකයතිය හොන්ට. මම හිතන්නේ මල්ලි මේ අපේ ජීවිතේ ගත්තොත් ඕන ආගමක උගන්වනවා ඉහළට යන්න හරිම ලේසි කියලා. නමුත් ඒ ඉහළට ගිහිල්ලා රැඳිලා ඉඳන් නිහතමානී අවංකයි වෙන්න ඕනේ. ඉතින් ඒකින්ද තමයි මටත් පොඩි කාලේ මගේ අම්මත් කියලා දෙනවා අපේ ආගමට කියලා දෙනවා. ඉතින් මම බලන්නේ පුළුවන් තරම් නිහතමානීව ජීවත් වෙන්න. මොකද ඒකෙන් තමයි ලේසිම ජීවත් වෙන්නේ. ඉතින් දැනගන්න කැමති ඩිලන්ත මාලගමුව කියන කෙනාගේ මේ ඩිලන්ත මාලගමුව කියන චරිතේ මේ දවස්වල තවත් ධාවන ශිෂ්‍යය තුල තවත් රේසයකට සැරසෙනවා කියලා කිව්වා. මේ ධාවන ශිෂ්‍යය තුල තවත් නමකී ශ්‍රී ලාංකිකයින් ඉන්නවද? කවුද මේ? ඇයි මේ ඩිලන්ත මාලගමුව කියන නම විතරක් අපිට ඇහෙන්නේ? මම හිතන්නේ මල්ලි ජාත්‍යන්තරයේ ගිහිල්ලා ගොඩක් ඔය සුරතා දින්නේ මං විතරයි. ලංකාවේ දක්ෂ ඉන්නවා. මටත් වඩා දක්ෂෝ ගොඩක් ඉන්නවා. නමුත් අර ඒ කට්ටිය කම්ෆර්ට් සෝන් එකකින් ඉතින් පිටරට ගිහිල්ලා ඇත්තටම අපි අන්තර්ජාතික දිනන්න ඕන නම් ගිහිල්ලා අන්තර්ජාතිකව අවුරුදු 10ක් 15ක් තරඟ වදින්න ඕනේ. ලෝක සූරෙක් හරි ඒ ආසියානු හරි යුරෝපාන සූරෙක් වෙන්න. ඉතින් මම හිතන්නේ එකක් තමයි ඒ කට්ටියට ලංකාවේ අනුග්‍රහකයෝ හොයාගන්න අමාරුයි. නමුත් මම වයස පොඩි කාලෙම ගිහිල්ලා මම වැඩ කරලා සල්ලි හොයාගෙන ඉතින් දෙන්නලා කොමර කරා. ඉතින් ඒ කැපකිරීම තියෙන දක්ෂයෝ ඉන්නවා. නමුත් ඒ කැපකිරීමත් තියෙන්න ඕනේ. ඉතින් ඒක තමන්ගේ මුළු ජීවිතේම තමන්ගේ හැම තප්පරෙම හැම සතේම ඒ වෙනින් වියදම් කරන්න ඒ වගේම කැප කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් මට වඩා හොඳ ලෝක ශූරය ලංකාවෙන් බිහි වෙයි. ඉතින් ඒකේ එතන තමයි වෙනස කර තියෙන්නේ. මේක අපි පොඩ්ඩක් කතා කරමු. ඩිලන්ත මාලගමුගේ රේසින් හිස්ටරි එක ඉවලුෂන් එක කොහොමද පටන් ගත්තේ? බියර් එම්පියර් පොඩ්ඩක් අපිට කෙටින් කියන්න බලන්න. මම ඇත්තටම අවුරුදු 16 ලංකාවේදී මොටර්සයිකල් රේසින් පටන් ගත්තා. ඊට පස්සේ පළවෙනි අන්තර්ජාතික රේස් එක ඉන්දියාවේදී කරේ. ඉන්දියාවේ තමයි මට ওই ජපාන් ජාතික හම්බෙලා ජපානට යන්න ආසාව ඇති වුණේ. නමුත් අපේ ගෙදරින් කැමති වුණා රේස් පදිනවට. ඉතින් මම අවුරුදු 19 දී වන් වේ ටිකට් එක රුපියල් 4000 කනන් තමයි ලංකාවෙන් පිටත් වුණේ. හැබැයි ගිහිල්ලා ඉතින් මම ඉස්සෙල්ලා මොටර්සයිකල් රේස් කරේ. ඊට පස්සේ කාර් රේස් කරන්න පටන් ගත්තා 1989 දී. ඊට පස්සේ ඉතින් මම ගොඩාක් සූරතා දින්න ළඟට ආසියානු සූරතා දින්න යුරෝපයන සුරතා දින ලෝක සුරතාවේ ගෙසර රේසක තුන්වෙනි ආවා. ඉතින් ආසියානු සුරතා ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේම වාර්තා ගොඩාක් තියෙනවා. ඒ වගේම දැන් යුරෝපේ ගිය අවුරු දිනල තමයි යුරෝපේ රේස් කරන්න පටන් ගත්තේ. ඒකෙත් සුරතාවේ දින්න. ඉතින් ඊළඟට මගේ ආසාව කොහොම හරි ලෝක සුරතාවේ දිනන්න කීප සැරයක්ම. ඉතින් දිනල ඒ වගේම ගිනස් වාර්තාවක් යන අවුරුද්ද එනවා. ඒ කියන්නේ වැඩිම කාලයක් ඇක්ටිව් ස්පෝර්ට්ස් වල හිටියේ වැඩිම කෙනාම මේ වගේම වැඩිම ජයග්‍රහණය කියන්නේ පළවෙනි රේස් ගිනලා අන්තිම රේස් එකක් දිනන එක වෙනවා. ඉතින් ඒ ඔක්කොමත් ගැන ආපු ගමන ඉතින් එහෙම මං ආදරෙන් කරපු දෙයක්. ඒකින්ද ගැන සතුටු වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ නම ලෝකෙට ගෙනියන්න හම්බුනේ ගැනත් සතුටු වෙනවා.
අපේ ඩිලන්ත මාලගමට විශේෂෙන් සුභ පතන ඒ ගින ස්වාර්ථාව ශ්‍රී ලංකාවේ නමින් ශ්‍රී ලංකා ලක්මෑනියන්ගේ නමින් ක්‍රීඩාව නමින් ඒ විදියට සටහන් කරන්න සූදානම් සිටිනවට. ඉතින් ඩිලන්ත මාලගම නිහතමානි ශ්‍රී ලංකිකයන්ගේ ආදරෙත් එක්ක මේ ආදරය ගැන මොකද හිතන්නේ? ක්‍රීඩකෙක් විදියට ක්‍රීඩකයට ලැබෙන ආදරය ගැන. මං හිතන්නේ ඒක තමයි ජීවිතය ලබන්න පුළුවන් ලොකුම සතුට. කියන්නේ තවත් අයගෙන් තමුගේ රටේ අයගෙන් ආදරයක් ලබනවා කියන්නේ ඉතින් ඒක එක එක ශේෂ්ත්‍රයේ කට්ටිය ඉන්නවා ඒක ඒත් කීප දෙනෙකුට තමයි ඒක ආදරය ලැබෙන්නේ. ඒ වගේම තමයි අපි ලංකාවේ නම් ලෝකෙට ගිනිච්ච ක්‍රීඩකයෝ මං විතර නෙවෙයි ලංකාවේ ඉන්න අපේ ක්‍රිකට් කණ්ඩායම සුසන්තිකා සුගත්ති ගොඩාක් අය ඉන්න ක්‍රීඩකයේ ක්‍රීඩකයන්ගෙන් තමයි ලංකාවේ නම් ලෝකෙට ගිනිච්ච එකම දුක ඒ ලංකාවේ නම් ලෝකෙට ගිනි ක්‍රීඩකයන්ට සමහර අයට සැලකෙනවා සමහර අයට ගොඩක් සැලකෙන්නේ. ඒ වගේම අපි නොදන්න අය ඉන්නවා ජිම්නාස්ටික් කරපු අය ඒ වගේම අපි නොදන්න ක්‍රීඩාවල බොක්සිං වල ඒ වගේ ගොඩාක් ඉන්නවා ලංකාවේ නම් ලෝකෙට ගිනිච්ච අය. මේ සුක්කානම අතර ගත්තට පස්සේ ඒක තියෙන්නේ මේ යන්ත්‍රෙත් එක්ක තමුගේ ජීවිතේ තමුගේ මුළු දේහෙම තියෙන මේ යන්ත්‍රයක් මත. ඉතින් මේ යන්ත්‍රයක් එක්ක ක්‍රියා කරන එක තමයි මේ ක්‍රීඩාවේදී සිද්ධ වෙන්නේ. මේක ගැන කතා කරොත් කොහොමද මේ ධාවකෙක් වෙන්නේ? ධාවනය කරන්නේ කොහොමද මේ විදිහට? ඉතින් ඇත්තටම කොන්ෆිඩන්ස් එන්න ඕනේ හැම වෙලේම. ඒකලා රේස් එකක් පටන් ගන්න කලින් දිනලා තියෙන්න ඕනේ. ඉතින් රේස් එකක් අතරතුරදී දිනනවා කියලා හිතාන ගියොත් ටිකක් අමාරු වෙනවා. ඒකින් හැම වෙලේම මම රේස් එක දිනන්න පටන් ගන්න කලින් මන් දිනලා කියලා හිතාගෙන ඉවරයි. ඉතින් එතකොට හරි ලේසි. මොකද එතකොට කොන්ෆිඩන්ස් වැඩි වෙනවා. අපි තරඟ තව කෙනෙක් ගැන තව අපිට වඩා හොඳ තරඟකරුවෙක් ඉන්න ඕ ගැන හිතන්න ගියොත් ඔව් දැන් කොහොමද මන් තරඟ කරන්න කියලා තරඟේ මැදදී හිතන්න ගියොත් පස්සට එන්න ඕනේ. ඒකින්ද මං හැම වෙලෙම හිතන්නේ තරඟයක් දිනන්න කලින් මන් දිනලා ඉවරයි කියලා හිතාගෙන තරඟ වදින්න. එතකොට ටිකක් ලේසි. නමුත් ඒ වගේම තමයි ෆිසිකල් ෆිට්නස් එන්න ඕනේ. ඒ කියන්නේ මනස ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් මේ ගොඩක් දේවල් එකහො වෙලා තමයි තරඟය ජයග්‍රහණය කරන්නේ. නමුත් ඒ ගොඩකට වඩා තමන්ගේ හිතේ ශක්තිය ආත්ම ශක්තිය හැම වෙලෙම තියෙන්න ඕනේ. මේ ධාවන ශාස්ත්‍රය තුළ අපි හිතමු ඊට පිටදී ක්‍රීඩා රසක් තියෙනවා මේ ලෝකයේ තුළ. වැඩියම කැමති ක්‍රීඩකයා කවුද? මේ ක්‍රීඩකයාගෙන් අහන්නේ මම වැඩිපුරම කැමති ක්‍රීඩකයා කවුද කියලා. මං වැඩියම කැමති වෙලා හිටපු ක්‍රීඩකයා තමයි ඇලිටන් සෙනා. ඔහු මැරුණා මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා. ඉතින් ඒ චරිතයට මම ගොඩාක් කැමති. ඔඩි එක ඇවිල්ලා තියෙන්නේ ලැම්බෝගිනි එක නෑ. මේ ලැම්බෝගිනි ගැන කතා කරමු. මේ වාහන ගැන කතා කරමු. මේ වාහනත් එක්ක මොකද්ද මේ? කොහොමද මේ වාහනත් එක්ක? ඒ කියන්නේ ලැම්බෝගිනි සුපර් ක්‍රොස් කියයි. ඒ කියන්නේ ලැම්බෝගිනි ට්‍රෝෆි කියයි. ඒ කියන්නේ එක එක කාර් වලට එක එක જાතියේ මේ තරඟ තියෙනවා. මේකෙන් තරඟ ගැන කතා කරමු. දැන් මම මල්ලේ තරඟ වලින්නේ GT යුරෝපියානු GT ශෘතාවේ ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆි. ඉතින් GT කිප මල්ලේ ලෝකේ හැම නිෂ්පාදක ක්‍රම කියන්නේ Porsche, Ferrari, Lamborghini, Audi ඔක්කොමත් එක්ක කවල තරඟ වදින එක තමයි GT කියන්නේ. එතකොට ලෝකෙ හැමතැනම ඇවිල්ලා මේ හැම වාහනකෙම තරඟ වදින. ඒ වගේම තමයි Lamborghini Super Trophy කිපම Lamborghini වාහන විතරයි. හැබැයි ලෝකෙ හැමතැනම ධාවකයෝ ඇවිල්ලා ඒ ශූරතාවෙත් තරඟ වදිනවා. ඉතින් Formula 1 ලංකාවේ මේ ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධයි. මොකද Formula කියන්නේ අපිට සාමාන්‍ය ජීවිතය අදාළ වාහනයක් නෙවෙයි. ඒක වෙනම හදපු රේසින් කාර් එකක්. ඉතින් Formula 1 මම Formula 3000 වෙනකල් ඉලෙව්වා. Formula 1 එලවන්න අනුග්‍රහයෙන් හොයාගන්න බැරි වුණා. ඉතින් ඒකෙන් පස්සෙ තමයි GT වලට ගිහින්. GT තමයි දැන් Formula 1 වලට වඩා මේ තරඟකාරීත්වය වැඩි. ඒ කියන්නේ තප්පරයක් ඇතුළත කාර් 30ක් විතර ක්වොලිෆයි වෙනවා. ඉතින් Formula 1 වල ටීම් වල ඉතින් වියදම් කරන ගාන හැටියට කාර් එක හොඳ කාර් තියෙනවා. වැඩි මේ හිමින් යන ඒවා තියෙනවා. හයියෙන් ඉතින් ධාවකයන්ට වඩා වාහනේ තමයි ඒක තියෙන්නේ. නමුත් GT වල ඔක්කොම balance of performance කියලා තියෙන දෙයක්. ඉතින් balance of performance ඉඳලා ඔක්කොම කාර් එකම තත්ත්වේ තියෙන. ඉතින් ධාවකයාගේ දක්ෂතාවය අනුව තමයි තරඟේ දිනන්න පරාජය වෙන්නේ. 1997 98 තමයි මම Formula 3000 කරේ. මම තමයි පළවෙනි නන් ජපාන් ජාතික ආසියාතික ගුණේ ඒ තත්ත්වෙට. ඉතින් 1999 මිනාඩි කියන Formula 1 ටීම් එකෙන් මට ඔෆර් එකක් දුන්නා Formula 1 එලවන්න. එකම ඩිලන්ත මාලගමුගෙන් දැනගන්න කැමති පිට රටවල් වලට ගියාම කොහොමද ලාංකිකයන්ගෙන් හා පිට රට ජනතාවගෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර? ලෝකෙ කොහේ ගියත් ශ්‍රී ලංකේ දැක්කොත් ඇවිල්ලා කතා කරනවා. ශ්‍රී ලංකේගෙන්ගේ හොඳ ගතිගුණ. ඉතින් හැම තැනකම ගියම ඇත්තටම අපි දැන් යුරෝපයේ රේස් කද්දිත් ඇත්තටම මේ මට අනුග්‍රහක නැතුනත් ගොඩක් වෙලාවට ඉන්නේ ශ්‍රී ලංකේගෙන් ගේවල් වල. මාව එක් කියන්නේ ශ්‍රී ලංකේ ගිය තැනින් දැන් ටිකක් ටික වහනවල. මොකද අපි ගිහිල්ලා කෝච්චි හරි බස් එක හරි එහෙම නැත්නම් රෙන්ට් කාර් එක යන්නේ. ඉතින් ගොඩක් වියදම අඩු වෙනවා අපේ මේ ශ්‍රී ලංකිකයෝ යන යුරෝපයේ හැම රටකම වගේ ශ්‍රී ලංකිකයෝ ඉන්නවා. ඉතින් එහෙම නැත්නම් ඒකට වෙන යුරෝපේ රටකින් ඉල්ල හරි ඇවිල්ලා ඒ වැඩේ කරලා දෙනවා. ඒ කියන්නේ ඉතින් හරිම ස්තුතිවන්ත වෙනවා. ඒ ගැන හරිම සන්තෝසයි. දිලන්ත අයියේ අවසාන වශයෙන් දැනගන්න කැමති ඉදිරි බලාපොරොත්තු මොනවාද මේ ධාවන ශාස්ත්‍රයේ ජීවිතේ? ධාවන ශාස්ත්‍රය මල්ලි ඉතින් පුළුවන් තරම් තව ලෝක ශූරතා ලංකාවට ගෙනත් දීලා
තවවාර්ත පිහිටල මංගෙන වෙන්නවේ ලංකාව වෙනුවෙන් ඇතටම ඇබේ මගේ වෙනුවට තම මං එකතම ආසමදේ ඒවගේම ජීවිතයේ බලපොරොත්තුව තම මල්ලි ලංකාවෙනෙන් කීත්තයක් ලෝක ගෙනල්ලේ ඒවගේම මට නිවාඩු දෙන හැමවෙලාක මට තියෙන ධනයෙන් ලංකාවේ අයිංසක දරුවන් වෙනුවෙන් කැප කරන්නත් ඔවුන් වෙනුවෙන් ඔවුන්ව හොඳ දරුවන් කරන්නත් තම මගේ එක මාසාව. අපි සුබ පතනවා ඒකම ගිනස් වාර්තාවයකින් ලෝකේ ජයගන්නටත් ඒකම ධාවන ශේෂ්ත්‍රයේ ලෝකේ ජයගන්නටත් දිලන්ත මාලගමෝ කියන මේ පුද්ගලයාට මේ ධාවන ශූරයාට මේ නිහතමානී ශ්‍රී ලාංකිකයන්ගෙන් සුබ පැතුමක් කරනවා දිලන්ත මාලගමෝ හම්බෙමු ආයෙත් දවසකට thank you ආයි බොයවා